नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सब्बासव संवर पर्यायन्वो भिक्खवे देसिस्सामीति जिनी महासंगरेटिंग अवसराय श्रद्धावंत पिन्वत्नी अभी कथागरगनावे साकच्चा करंटिदुने सब्बासव सूत्रे संबंधे सब्बासव सूत्रेदी बुदुरजान वहन्से आश्रव प्रहाने संधा देशना कटवादार क्रमवेद पिरबांतमै कथा करमिं आवे मुलिम मतकरंट ओन अभी मे वेडसटहन माला पटंग अरगन अद ईय दवास वेनकोट हरियटम अवरुद्धक कालयक संपूर्ण वेनवा हरियटम दिदास विसी देके जूनी मास विसी पास्वेनी सेनसुराद तमै पलविनी पांतिय पटंग गत्ते एतेंदी विनय पिटके पीलिबंध हदिन्नीमक्ता मुलिम करे मठ मतक दिहट एतिनेंदलापि विनय पंक्तियेदी विनय शिक्षा पद पीलिबंधव दस शिक्षा पदयां पीलिबंधव कथा करा पलमु पंचशील ईट दसशील संबंधी ईटमतरव ईट पस्से उपसंबदा स्वामीन हंसेला उपसंबदा शीलतुलत्वेन एतम शिक्षा पद पीलिबंधव सदहति घीपिनतु निसुनु दनगिनीम तुलिन ඒ උපසම්පන්න ස්වාමීන් වහන්සේලාට ඒ සීලයන් ගෞරවයෙන් හොඳින් ආරක්ෂා කරගන්නට ගේ පිනතුන්ටත් උදව්පකාර කරන්න පුළුවන්. ඒ පහසු විහරණ සලසා දීමෙන් ඒ නිසා එබඳු ශික්ෂා පද ගැනත් අපි කතා කරා. ශික්ෂා පද ගණනාවක් මේ විදිහට කතා කරලා තියෙනවා. ඒ වගේම සූත්‍ර පන්තියේදී අපි සූත්‍ර කිහිපයක් මේ වෙද්දී සාකච්ඡා කරා. හැම එකක්ම අපි පෙර සහ අර්ථකතාව නැත්නම් අටුවාව පදනම් කරගෙන තමයි කතා කරේ ඉගෙන ගත්තේ මුලින්ම අපි මංගල සූත්‍රය තමයි කතා කරේ මංගල සූත්‍රයේ දේශනා කීපයකින් කතා කරා එහි දැක්වෙන අටුවාවේ දැක්වෙන කරුණු ඊට අමතරව තවත් සූත්‍ර අනුසාරයෙන් අපි කරුණු ඉදිරිපත් කරලා පෙන්න දුන්නේ ඒ තැන්වල ගැළපෙන පරිද්දෙන් ඊට පස්සේ මතක විදිහට චුල්ලකම්ම විභංග සූත්‍රය කතා කරා ඒ කර්මයන් විපාක ලැබෙන විදිහ පිළිබඳව එක එක කර්ම කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් පෙන්වා දෙන චුල්ලකම් විභංග සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ ඊළඟට කතා කරා මෙත්ත සූත්‍රය නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය කතා කරා ඒකත් එක්කම අල්ලලා एक अवसानेट मेत्तानि संस सूत्रे साकच्छा करा इलंगट वितक्क संतान सूत्रे एकिन अपि हेमोट वेदगत्तने गत्तमै वितारक दुरु करगन्ने के कियन्नी अकुसल वितारक हटगन्नो कुसल वितारक हटगन्नो एतोर कुसल वितारक कियनेवा अपिट वेदगत् नमुत अकुसल वितारक सुदुसु नै एतोर ए विदिहट ऐतिवेन अकुसल वितारक दुरु करगन्ने कोहोमद कियन एक ए पर्याय बुदुरजान वहन्से විතක්ක සංඨාන සූත්‍රයේදී පැහැදිලි කරලා දේශනා කරලා තිබුණා. ඒ ගැන අපි කතා කරා. ඒ ක්‍රමවේද මොනවද කියන එක. ඊට පස්සේ කතා කරේ රතන සූත්‍රය. රතන සූත්‍රය දේශනා කීපයක් අනුසාරයෙන් සාකච්ඡා කරා. එහි අට කතාවේ දක්වන කරුණොත් එක එක ගාථාවන් ගැන වර්ණනාවන් සිදු කරේ. ඊට පස්සේ මේ කතා කරමි යන්නේ එතකොට සබ්බාසව සූත්‍රය මංගල සූත්‍රය චුල්ලකයි බංග සූත්‍රය මෙත සූත්‍රය මෙත්තනිසංස සූත්‍රය විතක සම්ඨාන සූත්‍රය අතන සූත්‍රය කියලා සූත්‍ර හයක් අපි කතා කරලා තියෙනවා. එතකොට අවුරුද්දක කාලය තුළ මේ සූත්‍ර හය තමයි කතා කරේ. ඒකෙදී සමහර කාල සීමාවන් තුළ අපි මෙහි ආයතනයේ පන්තින පැවැත්වෙන කාලවල මාසයක් වගේම නිවාඩු කාල තිබුණා. ඒ හැරුණාම බොහෝ සෙයින් මම හිතන්නේ සති 40කට වඩා වැඩි කාලයක් පන්ති කරලා තියෙනවට ඕන. සූත්‍ර දේශන 40 ගණක් වගේ තියෙනවා.
මොනදී සතේකර සූත්‍ර දේශනා දෙකකුත් විනය දේශනා උත්කරේ පස්සුව අපි කාලය අනෙක් කඩුව සඳහා තවසින් නිසා සතියකට එක සූත්‍ර දේශනාවකුත් එක විනය දේශනාවකුත් එන විදිහට තමයි දැන් දැන් එක කරගෙන යන්නේ. එතකොට අපි මේ වෙනකොට සබ්බාස සූත්‍රය සම්බන්ධයෙන් කතා කරා සූත්‍රයේ සාරාංශයක් එක දවසක් අපි කතා කරා. මේකේ පරියාය ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න ආකාර දෙකකින් මෙතනදී මතක් කරගන්න ඕන. ඒ තමයි භාවනාවේදී එතකොට මේ විභාවනා කරන් යනකොට නැත්නම් මේ කෙලෙස් දුරු කරන මාර්ගය යනකොට ඒකේ ප්‍රතිපදාන ආකාර දෙකක් තියෙනවා. පූර්ව භාග ප්‍රතිපදාව ඊට පස්සේ විපස්සනා අවස්ථාව ගැඹුරු විපස්සනාට දැසගෙන අවස්ථාව. එතකොට පූර්ව භාග ප්‍රතිපදාවේදීත් අපි යම් පුහුණුවක් ලබනට ඕන. ඒකේදී ක්‍රම ගණනාවක් තියෙනවා. ගණ ක්‍රම කීපයක් අපි කතා කරා. ඒ තමයි දර්ශන සංවරා පහ තබ්බා, පටිසේවනා පහ තබ්බා, අදිවාසනා පහ තබ්බා, විනෝදනා පහ තබ්බා, පරිවර්ජනා පහ තබ්බා කියලා මේ ක්‍රම පහක් කතා කරා. මේවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ක්‍රමත් අපිට අනුගමනය කරන්න ඕනේ. ඒ තැන්වලදී වැදගත් වෙන හින්දා අපි ඒවා ඇයි එහෙම ඒවා යෙදී යුත්තේ කියන කාරණාවත් කතා කරා. එතකොට හුදෙක් භාවනාවෙන් විතරක්ම සියලු කෙලෙස් දුරු කරනවා කියන එක කරන්න අමාරුයි. ඒ භාවනාවෙන් කෙලෙස් ප්‍රහාණය කරන දුරු කරන්නට අර මූලික ප්‍රතිපදාවේ හැසිරලා තියෙන එක ඉතා වැදගත් වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරයනේ, ඉන්ද්‍රිය සංවර කරගෙන තමයි අපි කතා කරන්නේ සති සංවරය නැත්නම් සංවර පහතබ්බා කියලා. එතකොට ඉන්ද්‍රිය රැකගත්තේ නැති කෙනෙකුට, රැකීමක් නැති කෙනෙකුට නිරන්තරයෙන් ඒ එන රාගාදී අරමුණු නිසා, රාග දේශාදී අරමුණු නිසා ඒවා සංවර වෙනකොට, ඉන්ද්‍රිය අසංවර වෙනකොට රාගාදී අරමුණු නැවත හට ගන්නවා. එතකොට ඒ කෙලෙස් ධර්මයන් උද්දීපන වෙනකොට අර කරගෙන යන භාවනා ප්‍රතිපදාවට එක බාධා ඇති කරනවා. ඒ නිසා තමයි සමහර අහලා තියෙන කතා, සමහර තාපසූරයෙම හිමාලය භාවනා කරලා නමුත් තාපෝ ගමට ආපු අවස්ථාවලදී ස්ත්‍රී රූප, ස්ත්‍රී ආරම්මණය හැම දැකලා ධ්‍යානෙහි පිරිහිච්ච අවස්ථා ගැන සඳහන් වෙනවා. ඒ හේතුව තමයි ඒ ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැති හින්දා. එතකොට ඒ තාපස කියලා ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැති හින්දා යාගේ ධ්‍යාන පව පිරිහුණා. ඉතින් ඒ තාපස කතාව විතරක් නෙමෙයි බුද්ධ ශාසනය සමහර භික්ෂුන් වහන්සේ ගැන සඳහන් වෙනවා. ඒ ඉන්ද්‍රියන් අසංවර පැවිදිච්ච අවස්ථාවලදී බොහෝ ව්‍යසනයන්ට පත් වුණ අවස්ථාවන් ගැන කතා පෙරදී සඳහන් වෙනවා. සමහර කෙනෙක් තමන්ගේ සීලය හානි කරගෙන තියෙන සමහර කෙනෙක් ප්‍රවිජ්ජාවෙන් දුර වෙලා තියෙන සමහර කෙනෙක් කලාක්‍රියා කරලා තියෙන ඉන්ද්‍රිය සංවරකම හින්දා තිමේ වගේ දේවල් එන්න පුළුවන්. එතකොට ඒ නිසා තමයි ඒ භාවනාවට පූර්ව වශයෙන් ඉන්ද්‍රිය සංවර කර ගැනීමත් ගැන සඳහන් වෙන්නේ. ඒතකොට ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්න කෙනාට අර ගැඹුරට භාවනාව දියුණු කරගෙන යන්නට පහසුකම තියෙනවා. විපස්සනා භාවනාවක් කරගෙන මඟඵල අවබෝධ කරගන්න පහසු වෙනවා. ඒ වගේම මේ පටිසේවන පහත ලබා ගත්තොත් එහෙම ගන්න පරිහරණය කරන සිව්පස්සය නුවණින් ප්‍රත්‍යක්ෂා කරලා පරිභෝග නොකරොත් එහෙම එතකොට ඒ සිව්පස්සය සම්බන්ධයෙන් යාර කෙලස් අට ගන්නවා. එහි මුසපත්ව ලෝභයෙන් යුක්ත වාදිනව දකින්න නැතුව පරිහරණය කරන්න ගත්තොත් එහෙම නැත්නම් ඒ සිව්පස්සය සම්බන්ධ ලෝභය විශේෂයෙන් ආහාරයේ සම්බන්ධ තෘෂ්ණා හට ගන්න පුළුවන්. විශේෂයෙන් මිනිසුන්ට ගොඩක් ආහාර සම්බන්ධ තෘෂ්ණාව ඇති වෙනදීනි. එතකොට ඒ නිසා තමයි ඒ පරිහරණය කරන සිව්පස්සය, ප්‍රත්‍යක්ෂා කරලා පරිහරණය කරන්නයි කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂා කරලා ඒක උදේක් ප්‍රත්‍යක්ෂා වාක්‍ය කියලා ඔහේ වළඳන එක නෙමෙයි කියන්නේ ප්‍රත්‍යක්ෂන් නුවණින් යුක්තව පරිහරණය කිරීම. වාක්‍ය කියවා කියලා විතරක් හරියන්නේ නැහැ. හරිද? එතකොට ඒ නුවණ තමයි තියෙන්න ඕන. ඒ තුලින් තමයි අර ඒ ආහාරය සම්බන්ධ වෙන්න පුළුවන්, වස්ත්‍ර සම්බන්ධ වෙන්න පුළුවන්, නිවාස සම්බන්ධ වෙන්න පුළුවන් ඇතිවන කෙලෙස් ධර්ම දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් ඇති නොවි පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒව ඒ තැන්වල යොදා ගන්න ඕන. ඒ නිසා ඒ භවනා මාර්ග යනකොට, ඒ ප්‍රතිපද යනකොට මෙන්න මේ ටිකත් අනිවාර්යෙන් තියෙන්නට ඕන. මතකයි කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක්, මේවා ඔක්කොම අවශ්‍ය නැහැ නේද? මේ කීපයක් විතරක් තිබෙන ඇති නේද? නමුත්
मे सियालम अपट आवाश्यक एन दिवदागन एन दिवदागन मे हेम दिया आवाश्यक इतकोट परीवर्जनापहत्यवा के कथागत एक विस्तरकरा दुर्कर देवालती दुर्कर स्थान दिन पुद्गुले इन तो ये दुर्व नकुर हेम आगे एक हानिया सिद्धवेन एनीसा ये तेंगल यव युदागन दक्षवेन ओनीसा तम ये टीका दक्वलती इनसे ओण मन भावना वितरात्मक हर कि हितोत्तम अट ये भावना दीवनकर गंड पहसुतार पत्न वेन तेन पुरा मेन मे देवा नतून हाँ मे हरी मे हरिटार फिरीवर वगे फरीवर वस्तु इतकोट ये वटपिटा परसर है परसर हरिड़ते मुन्नता हर भवन वे तव भावना वीवनकर गुट अवश्य गुणा गणनावत्न वस्तु विशुद्ध किरिया वगे देवा तीन तर वटत मे बलपान एनीसा एटिका तपि मतगे त्यागन एक तन गेलपेन दिन प्रत्यक्ष शिवपस परहरने प्रत्यक्षाकरण रूप सदादी आराम गरीट इंद्रिय संगरकान नुसुदुस्वाय दुर्कंगल परीवाजने तेंगलोट इतर 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 काम अर्मुन दुर्कंड विनोदनापहतब्बागे नपुर नपुर की वचन अनुन निंदापहास शीतर बड़ी नुनसुम राशनमेदि यतिवस्तावधि पवत्तगानट हिते रागदेशो अलीम गटी मेतन निद्र पवत्तगानट अधिवासनापहताब मेव ये तुन तुनक तीनटोन हेम करण के नर्थम पहसुवेन्नी अर समद भावनाकर हित समाधि मत्कर निपासना भावना हे पिरीवरी अधिगम्यान सात्कानट तो एटिक एटिक अरे दर्शनापहत्ताबागे वेन्ना तो दर्शनापहत्ताबागे मुखादी कथाकर अभी अवसान कथाकर भावनापहत्ताबागे कारण संबंधी साराश सी मतरे इतने भावनापहत्ताबागे क्यों मुखद इतने वरदवा तेरू होने इतनी मार्ग तो इतरा भावनाकर कथाने सौवांगन सुवर्ण मार्ग साक्षात्कर भावनाकर समति पसन बलो इंहा मार्ग पड़ तेक अरे मुलिदी एक दर्शन पहातब्बा के फलमे मारे सत्य दकिन इट पे मार्ग बल्दी ये दखा वारे सत्य नवत नवत दखिन्नी फलम देखी मैंने इधर फलम देखी मेदी अम्मट सन्नोजन तुनक प्रहाने सन्नक निर्वशेष प्रहाने देखला तीन अम्मी ना संपूर्ण है इलांक मार्ग फल मार्ग से ये मटमें निम देखी अरिहत मार्ग परपूर्ण इतने इतनी मार्ग बट भावना अड़कना बोज्जंग भावना के बोज्जंग भावना के इतोटे बोज्जंग धर्मता यती हेम की पलविनी मार्ग एवं नमस्ते बोज्जंग धर्म नेतूने बोज्जंग धर्म व्यवस्था तीन स्वर्ण मार्ग पत्नी अवस्था वेदी ये बोज्जंग धर्म ये सित्व तीन मार्गक्षण अवस्था वेदी तीन सती सती संभोज्जंग के प्रज्ञा दम विजय संभोज्जंग के वीरिट वीर संभोज्जंग मे विधि स्वर्ण मार्ग अवस्था विधि ये धर्मता इवट बोज्जंग की नमू विशेष को एक फलमुद निवन दखिंद दर्शन पात इतनी यवट ये दखाव निवन दखीम सवत भावनाकरण थिंग बोज्जंग धर्म तव तव दून विमक सिद्धविंद एक बोज्जंग भावना के अंदुन इतने बोज्जंग धर्म फिर मौलिक निमक पलवीन देश करा खालीन देश नैवत पुडा के कथाकर तीगनोट आदि अभी सब्बा सूत्र कथा अवसंकरण तुम सटहान वीला तीयन एक इतकोट मे सकृत सटहान मे कि कलींदेसना विधि अभी बोज्जंग धर्म पीलिबंधव एकटी हूं लक्षण कृत्य पचुपट्ठनादी संबंधी इंगिहाड बल भावना पहतबक निर्देशे इतरी पदवल अर्थ इतरी पदवल अर्थ सूत्रेकना इतरी पदवल अर्थ मेके सूत्र पड़ा बल हिट दिखना अरे बल सूत्रे मे तीन सब्बास सूत्रे पिन्न मे त्रिपिटक पोते मरगन परशील बला सूत्रादी एक गुड़ाक दीवा तव तवत् इकतुकर गुरा हमदन मटत ये सूत्र कीवन अतिवन गुड़ कारण हेमत अदा हिमसान पुलवा
ගොඩක් දුරට මේ ප්‍රශ්න අහන තියෙන සමූහයට දාන ප්‍රශ්න ගත්තාම ඒකෙන් තේරෙනවා බොහෝ දෙනෙක් ඒ ත්‍රිපිටකය ආදී දේවල් පරිහරණය කරන බවක් නම් තේරෙන්නේ නැහැ බලන්නේ බව. මේ පුංචි පුංචි දින දෑ තියෙන ගැටලු තමයි තියෙන ගොඩක් දිනෙකට. කොහෙන් කොහෙන් අහගන්න ඇහෙන දේවල් අනුව තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ඒවා පිළිවෙලට හදාරන ඉගෙන ගන්නවා නම් ඒ ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුළුවන්. සූත්‍රයේ අවසාන කොටසට තමයි යන්න ඕන. මේක මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය සිංහල සහ පාලි දෙකේම බලන්න පුළුවන් විදිහට පරිගණකවල පරිහරණය කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. දුරකථන වලටත් Android දුරකථන වලට ගන්න පුළුවන්. ඒ වගේ එහෙම උපකරණයකටම මේ අරගෙන බලන්න පුළුවන්. ඒක පොත් අමුතෙන් ගන්න අවශ්‍ය නැහැ මිනිදී ගන්නට. ගොඩක් දිනෙක ළඟ එක පරිගණකයක් හරි ජංගම දුරකථනයක් හරි තියවනේ. ඒවට මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගෙන බලන්න පුළුවන්. පාලි පැත්ත තියෙනවා, සිංහල පැත්ත මේ පැත්තෙන් තියෙනවා. ඉතින් සිංහලෙන් විතරක් කියවනකොට ත්‍රිපිටක පෙළෙහිනම් මේ එච්චර අඩුපාඩු අපට හැම වෙන අඩුයි. නමුත් හැම වෙලා තියෙන සමහර තැන්වල මුද්‍රණ දෝෂ. ඒ කියන්නේ ඒවා කවුරුද හිතාමතා කරපු දේවල් නෙමේ, මුද්‍රණය කරනකොට ටයිප් සෙටින්ග් එකම වැරදිච්ච තැන්. මොකද මේවා රහතන් වහන්සේලා විසින් මේ ත්‍රිපිටකය කටපාඩම් කරන එක වනපොත් කරගෙන රැකගෙන ආවට ඒවා ග්‍රන්ථ අරෝඩ කරත් ආපසු වර්තමානයේ, ඒ කියන්නේ මේවා 1950 ගණන් වලනේ රජයේ විසින් මේව මුද්‍රණය කරන්නේ මේ විදිහට වර්තමානයේ පවතින පොත් විදිහට පුස්කර පොත්වල තිබ්බේ. ඒවා ටයිප් කරනකොට ඒවා ටයිප් කරේ කෘතඥයිනේ. එතකොට ඒ අය අතරින් වරදින්නට පුළුවන් කම තියෙනවා, අඩුපාඩු තියෙන පුළුවන්. ඒ නිසා කියවගෙන යනකොට තමාට අඩුපාඩු හම්බ වෙන පුළුවන්. පාලි පැත්තෙත් එහෙම අපට හමු වෙලා තියෙන අඩුපාඩු තියෙන තැන්. ඒක නෙමෙයි ගොඩාක් අඩුපාඩු නෙමෙයි, සමහර වචනයක් අඩු වෙන්න පුළුවන්, වාක්‍යයක් අඩු වෙන්න පුළුවන්, වචනයම කරකුරක් වැඩිලා තියෙන පුළුවන්. ඉතින් ඒවා යම් මට්ටමකින් පරිශීලනය කරනකොට ත්‍රිපිටකය නිතර නිතර පරිශීලනය කරනකොට අපට තේරුම් ගන්න පුළුවන් මෙතන මෙහෙම පොඩි වැරදක් තියෙනවා නේද කියන එක. ඒකට ඒවා එක එකාන්තෙන් මිනිස්චයකට අන්න හොඳ නෑ. තව අධ්‍යයනය කරන්න ඕනේ මේක හරිමද, මෙතන වැරදක් තියෙනවද කියන එක. ඒක තේරුම් ගන්න යම් මට්ටමක දැනුමක් තියෙනට ඕන. සිංහල පැත්තේ අර්ථ බලනකොට සිංහල පැත්තේ විතර පරිශීලනය කරද්දී ටිකක් අපි අවධානය දෙන්නට ඕන. එකක් තමයි සිංහල භාෂාව සම්බන්ධයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ පරිවර්තනය කරපු ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ඒ මහත් ස්ථිරයන් වහන්සේලා සිංහල භාෂාවගේ සිංහල භාෂාවේ තියෙන ගහම්බීරති නැත්නම් අර ව්‍යාකරණ ස්වරූපේ හොඳටම අරගෙන තමයි ලියලා තියෙන්නේ. එතකොට සමහරට වර්තමානයේ අපිට මේක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන් තියෙන වචන. එකක් තමයි දැන් මේ උදාහරණ ගත්තොත් එහෙම දැන් ওই පොතේ මෙන්න මේ ඡේද දෙක තුනක් එක පිටුවක තියෙනවනේ. ඒ ඡේද දෙක තුනම අනිත් පැත්තේ සිංහල පරිවර්තන දානට ඕන. එතකොට මේ සමහර වචන ගත්තාම ඇත්තරම ඒ පාලි වචන සිංහල වචන සිංහලෙන් තනි වචනයකින් කියන්න බෑ. තනි වචනයකින් කියන්න අමාරුයි. ඒක විස්තර කරන්න කිව්වොත් ලොකු විස්තරයක් කරන්නත් වෙනවා. ඒ නිසා කරන්නේ ඊට සමාන වචනයක්ම දෙනවා. ඊට සමාන වචනයක්ම දෙනවා. බොහෝ විට අටුවාවේ දැක්වෙන අර්ථය ගලපලා පරිවර්තන සිදු කරන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සමහර වචන ඇත්තටම අපි දන්නේ නැති සිංහල වචන තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කෙලමලාව කියලා තියෙනවා. අහලා නැති වෙයිද කෙලමලාව කියන්නේ මොකද්ද කියලා? නේද? බිම්බෝහණී කියලා කියනවා. මේ ඉතින් පාලියේ තියෙන වෙන වචනයක් සිංහලෙන් කියන බිම්බෝහණී කියලා. බිම්බෝහණී කියලා කියන කොට්ටේට. කෙලමලාව කියන padikkamaට. ඉතින් මේ වගේ සමහර ඇත්තේ අපි නොදන්න වචන හම් වෙන හේතුව තමයි ඒවට දැන් සිංහල මේ ත්‍රිපිටක පොතේ දැන් පාලියෙන් padikkama කියන පදයට මොකක්ද වචනයක් තියෙනවනේ. ඒකේ අර්ථය සිංහලෙන් padikkama කියලා දැම්මත් එහෙම ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා ඒකට ලස්සන වචනයක් වුණාම ඒක නිර්මාණය කරනවා, හදනවා භාෂාවට. ගුදිරිය කියනවා කොට්ටේට පාලියෙන්. ඒක
සිංහල වාර්තාවේ කොටේ කියලා දැම්මත් එන් ගැලපෙන්නේ නැහැ ශාස්ත්‍රීය නැහැ ඒ නිසා කර බිම්බෝහණි කියලා වචනයක් පාවිච්චි කරනවා ඉතින් ඒ වගේ සමහර භාෂායි තියෙන වචන එන්න පුළුවන් සමහර අපිට කියද්දි සමහර වචන තේරෙන්නේ නැදින පුළුවන් ඒ වගේ දේවල් තිබ්බත් එහෙම දන්න සමින්නාස කෙනෙක් අහර දැන ගන්න පුළුවන් සිංහල පැත්තින් පාලි අධ්‍යයනය කරන පාලි ඉගෙන ගන්න පින්වතෙන් ඉන්නවා නම් ඉතින් පාලි පැත්තින් කියවන්න පුළුවන් දෙකම පරිශීලනය කරන්න පුළුවන් පාඩම කියවලා පාලියෙන් කියවන එක තේරෙන්නේ නැත්නම් සිංහල පැත්තෙන් බලන්නත් පුළුවන් මම මේ මතක් කරන්නේ මේවත් අපි කියවන්න බලන්න උත්සාහ කරන්න ඒකෙන් දැනම හදාන්න පුළුවන් හැබැයි විශේෂයෙන් මතක් කරන්න අට කතාව කියවනකොට නම් අටුවාවේ සිංහල පරිවර්තන ගොඩාක් අඩුපාඩු හැම වෙලා තියෙනවා අදත් මම මේ මේකට අදාළ සටහන හදනකොට අටුවාවේ කරුණු හැනකොට සිංහල පැත්තේ පරිවර්තන ගොඩක් දෝෂ සහගතයෙන් හමු වෙනවා ඊට පස්සේ පාලියත් එක්ක සංසන්දනය කළා තමයි ඒ අඩුපාඩු සකස් කරගත්තේ ඒ නිසා අටුවා පරිවර්තන වන නම් දෝෂ හමු වෙනවා බහුතරයක් නෙමෙයි සමහර තැන්වල දෝෂ හමු වෙන අවස්ථා තියෙනවා ඒ පරිවර්තනය කරනකොට ඇතිවෙච්ච දෝෂ එහෙම වෙන්න පුළුවන් ඉතින් මේ ඒකත් මතක් කරේ පින්නතුන්ගේ අවධානය පිණිස එතකොට දැන් කතමේච බික්ක ආසව භාවනා පහතබ්බ කියන පටන් ගන්න ඉඳ බික්කේ බික් ඉඳ බික්ඛවේ බික්කෝ පරිසංඛහ යොනිසෝ සති සම්බොජ්ජංකම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං වස්සග්ග පරිණාමි නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි පරිසංඛහ යොනිසෝ ධම්ම විජේ සම්බොජ්ජංකම් භාවේති එතකොට දැන් මේ මෙතන මේ හරි තියෙනවා පෙය්‍යානමක් මේ පේ අකුර දාලා දෙපැත්තෙන් ඉරි කියලා දෙයක් ගන්න පෙය්‍යානම් කියන්නේ පෙය්‍යානම් කියන්නේ අදහස් කරන්නේ අර කලින් කියපු ටිකම මෙතන හකුළු වෙලා තියෙන්නේ එතකොට මේ පොත එකම කාරණේ සූත්‍ර වල ගොඩාක් එනකොට ඒක ඔක්කොම දික් කරලා ලියන්න ගියොත් මේ පොත විශාල වෙනවා ඒ නිසා ඒක මුද්‍රණය කරද්දී කරන්නේ සමින් වහන්සේලා ලියද්දී පොත්වල මේ විදිහ අකුරක් භාවිත කරන පෙය්‍යානම් කියලා ඔය පිරිත් පොතේ දැකලා තිබින්නතුන් පේ කියලා දාලා තියෙනවා ඒක ඉතින් දැනගන්න ඕන ඔක කියවන් එනකොට පේ කියලා කියවන්නේ නැත්නම් මෙතන පෙය්‍ය ආරමක් තියෙන්නේ ඒ කියන්නේ මේ අර කලින් කියපුට කැටි කරලා තියෙන කියන එක. දැන් මෙතනයි හැමෙන්නේ. පරිසංඛය යොනසෝ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං උස්සග පරිණාමී. පරිසංඛය යොනසෝ ධම්මවිජේ සම්බොජ්ජංගම් භාවේති එතන මෙතෙන්ට එනට ඕන. දැන් මෙතන තිබානේ භාවේති කියලා මෙතනින් භාවේති කියලා අවසන් වෙනවා. ජංග භාවේති එන මෙතෙන් දෙන්න ඕන ඉතුරුට තමයි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග පරිණාමී කියන පද හතර මේ පෙය්‍යලං කියන තැනට එන්නට ඕන. සිවිරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග පරිණාමී. ඒ කියන පද ටික මේ පෙය්‍යලං කියන තැනට එන්නට ඕන. සිපීති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග පරිණාමී කියන එක තමයි මේ පෙය්‍යලම තියෙන තැනට එන්නට ඕන. ඒ විදිහට පෙය්‍යලං ඒවා කියනකොට පෙය්‍යලං ටික දිගාර ගන්න මතක හොරු වෙන්න. අර කලින් කියපු පදේ ඒ කොටස් ටික තමයි එන්නට ඕනේ. ඒක දැනගන්න පුළුවන්. සති සම්බොජ්ජංගම් භාවේති කියලා මෙතන තියෙනවානේ. ඊට පස්සේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සංග පරිණාමේ. ඊළඟ පරිසංකායෝ නිසෝ ධම්ම විජ්ජ සම්බොජ්ජංගම් භාවේති. හරිද? මෙතන භාවේති කියන දක් මෙතන තියෙනවා. එහෙනම් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සංග පරිණාමේ කියන පද හතර තමයි මේ පෙය්‍යාලං පේ කියන අකුර තැනට දාන්නට ඕන. එහෙම දාගත්තම ඉදිරියට යන්න පුළුවන්. ඔය ධම්මචක්ක සූත්‍රය එහෙම කියනකොට පෙය්‍යාලන් තියෙන්නේ අවසාන කොටස පෙය්‍යාලන් තියෙන්නේ. එකම එකම ටික නැවතෙන හින්දා. ତେଣୁ මේ කියන්නේ මොකද්ද? මොක ඛතමේච බික්කේ ආසව භාවනා පාත. මහණෙනි භාවනාවෙන් පහ කරන ආශ්‍රව කියන්නේ මොනවද? ඒතකොට කියන්නේ ඉඳ බික්කේ බික්කෝ මහණෙනි මේ ශාසනයේ මහානතම පටිසංකයෝනිසෝ සති සම්බෝජ්ජංග භාවිති නෝනින් සලකලා සති සම්බෝජ්ජංගය භාවිතා කරනවා භාවිතා කරනවා කියන වඩනවා වඩන්නේ කොහොමද විවේක නිසිරත වූ විරාග නිසිරත වූ නිරෝධ නිසිරත වූ වස්සංග පරිණාම වූ හරිද වස්සංග පරිණාම ඒ විදිහෙම ධම්ම විජය විරිය හේති පස්සාදි සමාධි උපේක්ඛා එන බෝජ්ජංග හත වඩනවා කියනවා ඊළඟ කියනවා යංහිස බික්කවේ නිර්පාඩ කොටස යංහිස බික්කවේ අභාවයතු උප්පජ්ජේ අභාවයතු උප්පජ්ජෝං ආසා විගත පරිලාහ යම් හේකින් අභාවිතෝ ඒ කියන්නේ භාවිත නොකරොත් ඒ කියන්නේ මේ බොජ්ජංග නොවැඩුවොත් ඒ කියන්නේ ඉතිරි මාර්ග සඳහා භාවනා නොකරොත්
විපස්සනා නොකළොත් උපජ්ජවං ආසවිගත පරිලහා නැවත මේ ආශ්‍රව උපදිනවා. විගත පරිලහා කියන්නේ පරිදාහය පිණිස පවතින දැවිලි පිණිස පවතින ඒ ආශ්‍රව ධර්මයන් උපදිනවා. භාවයතෝ ඒවංසතේ ආසවිගත පරිලහන හොಂತಿ. වැඩුවොත් එහෙම බොජ්ජංග වහනා වැඩුවොත් සමතිපස්සන වැඩුවොත් මේ දැවීම් පිණිස තැවිලි පිණිස හේතු වෙන විගත පරිලහ පිණිස ආශ්‍රව ධර්මයන් උපදින්නේ නැහැ වෙන්නේ නැහැ. ඉමේ චන්ද බිකාසව භාවනා පාදමක තම භාවනා පහත බගල කියන්නේ. දැන් බලන්න මෙන්න මේ පදවල කිව්වනේ පද ටිකක් අපි මුලදී ඒ බොජ්ජංග ධර්ම ගැන එක එකක් ගැන අපි හැඳින්වීමක් සිද්ධ කරා. ඒ වගේ ලක්ෂණ කෘත්‍ය පච්චුප්පට්ඨාන ආදී. ඊළඟ මෙතන තියෙන විවේකනේ සිතන් විරාගනේ සිතන් නිරෝධනේ සිතන් මොස්තක පරිණාම ගැන. මෙන්න මේ කරුණ කාරණා ටික අපි බලන්න ඕන. මම මේ පිටකයෙන් දැන් අයින් වෙලා අර සටහනට යනවා. එතකොට මෙතන විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං උස්සඟ පරිණාමී පරිසංකයනසෝ සති සම්බොජ්ජංගම් භාවේති. පළවෙනි එක සති සම්බොජ්ජංගෙනි. මතකෙන සතිය කියන එක හැම දෙයකටම අවශ්‍යයි. සතිය කියන එක හැම තැනදීම අවශ්‍ය වෙනවා කියන සබ්බත්තිකයි කියලා කිව්වනි. එතකොට මොකද්ද මෙතන භාවේති කියලා කියන්නේ? භාවේති කියලා කියන්නේ දහවේති කියලා කියන්නේ වඩනවා කියන අර්ථය. හරිද? වඩනවා කියන අර්ථය භාවනා කරනවා වඩනවා කියන අර්ථය. එතකොට තමාගේ సంతානේ නැවත නැවත වඩන නැවත නැවත උපද්දව නැවත නැවත පහළ කර ගන්නවා කියන එක. එතකොට මේක කින් අපිට පැහැදිලි කර ගන්න ඕන මේක එක්වතාවක් කරලා නවතින දෙයක් නෙමෙයි. එතකොට මේ භාවේති කියන කාරණාව ඒ ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙලා මාර්ගඵලයට පැමිණෙන තෙක් කරන්න ඕන දෙයක්. මාර්ගපට පැමිණෙද්දී කරන්න ඕන දෙයක්. එතකොට භාවීති කියන්නේ නැවතනවත් වල නැවතනත් උපද්දවනවා. තමන්ගේ సంతානෙ පහළ කරනවා. එතකොට සෝවන් විචාරින් වහන් සෝවන් නිම සඳහාත් මේ දේ කරන්න ඕන. සෝවන් විචාරන් වහන්සේ ඉදිරි මාර්ගපස සඳහා කරන්න ඕන. අනාගමච්ච කියන අයින්හාට ඒ දේ සඳහා කරන්න ඕන. එතකොට රහත් උනන් පස්සේ නැවත ආශ්‍රව ප්‍රහාණය සඳහා කළ යුත්තක් නැහැ. නමුත් උන්වහන්සේලා රහතන් වහන්සේලාත් දිට්ඨි ධම්ම සුඛ විහරණය පිණිස ඒ භාවනා වැඩිම සිද්ධ කරනවා. ධ්‍යාන සමාපත්තිය උපදවනවා. ඵල සමාපත්තිය සමාදිනව කරනවා කියනවා. නැවත ආශ්‍රව ප්‍රහාණය සඳහා කළ යුත්තක් නැහැ. එතකොට වඩනවා කියලා කියන්නේ භාවේති කියලා කියන්නේ වඩනවා කියන එක තමයි సంతාන නැවත උපදවන යට දිනු කරනවා පහළ කර ගන්නවා කියන අර්ථය. එතන භාවනා කියන්නේ ඒකයි. විවේක නිස්සිත. විවේක නිස්සිත කියලා කියන්නේ විවේකේ අසුරු කර ගත්තා කියන එකයි විවේක නිස්සිතං කියලා කියන්නේ. විවේකේ අසුරු කර ගත්තා කියන එක. විවේකේ කියලා කියන්නේ අනික් බාධක ධර්මයන්ගෙන් වෙන් වුණා කියන එකද නිදහස් වුණා කියන එකනේ. හරිද? ගොඩාක් කාර්ය බහුල නම් නේද? ගෙදර වැඩ තියෙනවා, ඔෆිස් එකේ වැඩ තියෙනවා, ළමයින්ගේ වැඩ තියෙන හැම ඔක්කාරය කොහොම ගට එකතුනා කියන එතකොට කියනවනේ කාර්ය බහුලයි කියලා නේද? විවේකයක් නැහැ කියලා කියනවා. එතකොට සමින්හාස කෙනෙකුට තවත් උගණනේව හරි ඉගෙන ගන්නේ හරි ගොඩක් කෘත්‍යයන් තිබුණාම විවේකයක් නැහැ කියලා කියනවා. ඒ දායකයන්ගේ වැඩ වෙන්න පුළුවන්, බණ පාසකර වෙන්න පුළුවන්, පිරිත් පින්කම් වෙන්න පුළුවන්, ඒවා තිබුණාම විවේකයක් නැහැ. ඒ හුදුමහත් කටයුතු වලින් නිදහස් වෙලා අයින් වෙලා හරිද? ඒ කායික විවේකයක් හදාගෙන මානසික විවේකයක් හදා ගන්නට ඊට පස්සේ කෙලස් ධර්මයන්ගෙන් හිත නිවන ධර්මයෙන් හිත දුරු කර ගන්නවා. අතනදි වෙන්නේ කායි විවේකය කෘත්‍යයන්ගෙන් බොහෝ කෘත්‍යයන්ගෙන් අයින් වෙලා නිදහස්ව භාවනා කරන සුදුසු පරිසරයක් හදාගන්න එක කායික විවේකේ. ඊට පස්සේ නිවැරදිම හිත පිරිසුදු කරගන්න චිත්ත විවේකේ. මෙන්න මේ විවේකයේ අවශ්‍ය වෙනවා. විවේක නිස්සෘත වූ කියන අදහස තමයි විවේක නිස්සනා කියලා කියන්නේ විවේක ඇසුරු කරගත්ත කියන එක. එතකොට මේ විවේකයෙන් විවේක හේතු කාරණා කරන විවේකයේ තියෙන තදංග මේ විවේකයේ කියන එක තියෙන තදංග විවේකය විස්කම්මන විවේකයේ සමුච්ඡේදත් විවේකයේ කියලා. තදංග විවේකයේ විස්කම්මන විවේකයේ සමුච්ඡේද විවේකයේ කියලා. ඊළඟට පටිපස්ස දිවේ කියලා නිස්සරණ වේ කියලා විවේකාර පහක් තියෙනවා. මතකනේ කෙලෙස් ප්‍රහාණය කරනකොට කෙලෙස් ප්‍රහාණය වෙන ආකාර පහක් ගැන කිව්වනේ. තදංග, විස්කම්බන, සමුච්ඡේද, පටිපස්සාදි නිස්සරණ කියලා. නිස්සරණ කියලා. ඒ වගේම විවේකයේ කියන එකත් එහෙම තියෙනවා. තදංග විවේකයේ, විස්කම්මන විවේක, සමුච්ඡේද විවේකයේ, පටිපස්සාදි විවේකයේ, නිස්සරණ විවේකයේ කියලා. එතන විවේක පහ ගැන තමයි මෙතන කියන්නේ. විවේක පහ ගැන තමයි කියන්නේ. එතන මුල් අවස්ථාවේදී සාමාන්‍ය භාවනා කරනකොට තදංග විවේකය හට ගන්නවා. ඊට පස්සේ කෙනෙක් ධ්‍යාන උපදවා ගත්තොත් ධ්‍යානයක් පහළ කරගත්තොත් සමුච්ඡේද විස්කම්මන වශයෙන්
නීවරණයට පත් වෙනකොට විවේක හට ගන්නවා. යම් මාර්ගයකදී සමුච්ඡේද වශයෙන් යම් යම් ආශ්‍රව ධර්ම සංවේදන ප්‍රහාණය වෙනකොට ඒ මට්ටම විවේක හට ගන්නවා. සම්පූර්ණයෙන් අරිහත්ත්වයට පත් වුණාන් පස්සේ ඒ පටිපස්සදි විවේකය නිවන සම්පූර්ණ දැක්ක. දැකීම තුළින් නිස්සරණ විවේකය කියන එක මේ විදිහට ඇති වෙනවා කියන එක. එතකොට විවේක නිස්සිතං කියලා කියනකොට ඒ තදංග විවේක නිස්සිත වූ නැත්නම් සමුච්ඡේද තදංගේ මෙතන එක වචනයක් අඩුවක් තියෙනවා විස්කම් විවේක නිස්සිත වූ සමුච්ඡේද විවේක නිස්සිත වූ නිස්සරණ විවේක නිස්සිත වූ පටිපස්සදි විවේක නිස්සිත වූ සති සම්බොජ්ජංගේ බඩනවා කියන අර්ථය තමයි එතන කියන්නේ. පද දෙක අඩුවක් තියෙනවා විස්කම් විවේකයේ සහ පටිපස්සදි කියන එක මතට ඇතුළත් වෙලා නැහැ. ඒක මේ සටහන සකස් කරද්දී ඇතිවිච්ච දෝෂය ගේ දෙකත් එතනට එන්නට ඕනේ. එතකොට ඒක ඉදි කියන මෙන්න මේ විදිහට මෙසේ මෙම බොජ්ජංග භාවනාවේ දුනු යෝගීතෙම විදර්ශනා මොහොතේ කෘත්‍ය වශයෙන් තදංග විවේක නිසරතු කෘත්‍ය වශයෙන්. එතකොට විපස්සනා කරනට මුල් අවස්ථාවේදී විපස්සනාවේදී වෙන මොකද්ද කෘත්‍ය වශයෙන්? ඒ විපස්සනාෙන් වෙන කෘත්‍යය තමයි තදංග වශයෙන් විවේකයට පත් වෙන එක. ඒ කියන්නේ තදංග වශයෙන් නීවරණ යටපත් වෙනවා. යටපත් වෙනකොට ඒ තදංග විවේකය හට ගන්නවා. තදංග විවේක නිසරතු මට්ටමක් හටගන්නේ තදංග විවේක නිස්සෘතව සතිය කියන එක. අධ්‍යාස වශයෙන් නිස්සරණ විවේක නිස්සෘතව. ඒ කියන්නේ හැබැයි නෑ විපස්සනා කරන්න මොකක් සඳහාද? විපස්සනා කරනකොට කෘත්‍ය වශයෙන් වෙන්නේ තදංග වශයෙන් විස්කම්බනේ. තදංග වශයෙන් විවේක ලැබෙන එක. තදංග වශයෙන් නිවනටපත් වෙද්දි විවේක ලැබෙනවා. අරමුණ මොකද්ද? ඒක අධ්‍යාසය මොකද්ද? නිවන. නිවන. ඒතකොට අධ්‍යාස වශයෙන් නිස්සරණ විවේක නිසිත විවේක තමයි ලැබෙන්නේ. නිස්සරණ විවේක. මොකද යා නිවන බලාගෙන තමයි භාවනා කරන්නේ. ඉලක්කයක් තියෙනවා. අර දැක්මක් දින කෙරවලක් තියෙන නිවන. නිස්සරණය. මේ නිවන අරමුණු කරගෙන තමයි මේ විපස්සනා භාවනා කරන්නේ. ඒතකොට විපස්සනා භාවිත කෘත්‍ය වශයෙන් තදංග විවේක ලැබෙනවා. අධ්‍යාස වශයෙන් අරමුණු වශයෙන් ඒ කියන්නේ අධ්‍යාස වෙන බලාපොරොත්තු වෙන්නේ නිවන. તો නිස්සරණ විවේකේ ඒ විදිහට අධ්‍යාස වශයෙන් ලැබෙනවා කියනවා. මාර්ගස්ථ අවස්ථාවේදී දැන් විපස්සනා මාර්ගය වඩලා මාර්ගස්ථ අවස්ථාව මාර්ගක්ෂණයේ කියන අවස්ථාව වෙනකොට කෘත්‍ය වශයෙන් සමුච්ඡේදී වේකේ. ඒ මාර්ගස්ථ අවස්ථාවේ නීවරණ ධර්ම ඒ කෙලෙස් ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවනේ. ඒ සංවේදන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. අන්න ඒකට කියනවා සමුච්ඡේද නිස්සෘතු විවේකේ කියලා. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙද්දී. එතකොට ඒ මාර්ගස්ථ අවස්ථාවට අරමුණු වෙන මොකද්ද? නිවන. එහෙනම් අරමුණ වශයෙන් නිස්සරණ විවේකේ එතනදී වෙනවා. සාමාන්‍ය පූර්ව භාග අවස්ථාවේදී විපස්සනාවේදී නිවන අරමුණ යන මේ විපස්සනාවේ අධ්‍යාසය බලාපොරොත්තු වෙන්නේ නිවන නිස්සරණය. මාර්ගස්ථ අවස්ථාවේදී සමුච්ඡේද වශයෙන් කෘත්‍ය වශයෙන් සමුච්ඡේද වශයෙන් විවේක ලැබෙන එක සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙද්දී ඒ විවේක ලැබෙනවා. අරමුණ වශයෙන් නිස්සරණය අරමුණ කන නිවන අරමුණ කරගෙන නිස්සරණ නිසිත විවේක ලැබෙනවා. මෙන්න මේ විදිහට තේරුම් ගන්නට ඕන කියනවා. ඉබංජංග වරිනකොට විදර්ශනා භාවනාවේදී දර්ශන භාවනාවේදී කෘත්‍ය වශයෙන් තදංග වශයෙන් උත් අධ්‍යාස වශයෙන් නිස්සරණ නිසිත වශයෙන් උත් මාර්ගස්ථ අවස්ථාවේදී කෘත්‍ය වශයෙන් සමුච්ඡේද නිස විවේකයත් සමුච්ඡේද නිසිත විවේකයත් ආරම්මන වශයෙන් ආලම්මන කියන ආරම්මන කියන එක ආරමණ වාසයේ නිස්සරණ නිස්සිත විවේකයක් ලැබෙනවා කියන එක. එතකොට විවේක නිස්සෘත වූ ඒ විවේකයේ සහිත සති සම්බොජ්ජංගේ වඩනවා කියන එක. සති සම්බොජ්ජංග වඩනවා කියන එකයි කියන්නේ. එතකොට මේ විදිහට තමයි අනික් බොජ්ජංග ටිකත් විවේක නිස්සෘත වූ ධම්මවිජය සම්බොජ්ජංගේ. එතකොට සති සම්බොජ්ජංගේ කියන එක වෙනුවට ධම්මවිජය සම්බොජ්ජංගේ කියන එක දාගන්නවා. එතකොට සතිය කිව්වේ සිහිය වැඩෙනවා, ධම්මවිජය ගුණ වැඩෙනවා, විරිය ප්‍රීතිය පස්සද්ධි සමාධි පෙක්කා කියන මේ ධර්මතාවයන්. ඊළඟට මෙතනදී ආචර මතයක් තියෙන පංචවිධ විවේක නිසිත වූ යැයි එතකොට සමහර ආචරණ වහන්සේලා කියනවා මේ පංචවිධ විවේක නිසිත වූ කියන අදහස මෙතන කියන්නේ කියන එක. අර කියව පංචවිධාකාර විවේකයේ නිසිතයි කියන එක. එතෙන්දී කියනවා සමහර ආචරණ වහන්සේලා මේ මේක හුදෙක් බලවත් දර්ශනා මාර්ග ඵලක්ෂණෙහි සනියෙහිම බොජ්ජංග ධර්මයන් උද්ධාරණය නොකරනවා කියනවා. ඒ කියන්නේ සමහර ආචාර්යන් වහන්සේලා කියනවා මේ විදර්ශනා
මාර්ග පලක්ෂණෙහි තියෙන බොජ්ජංග විතරක් නෙමෙයි මෙතන උදාහරණයක් කළ යුත්තේ ගති යුත්තේ කියලා. විදර්ශනා පාදක කරගත්ත විදර්ශනාවට පාදක වෙන කසින ධ්‍යාන වෙන්න පුළුවන්, ආනාපානසති වෙන්න පුළුවන්, අසුබ වෙන්න පුළුවන්, ප්‍රඥාහාර වෙන්න පුළුවන්. මේ ආදි ධ්‍යානයන් වලද මේ බොජ්ජංග ධර්මෙන් උද්ධිරණේ කියන්නේ ගති යුතුයි. ඒවත් සැලකිය යුතුයි කියලා කතා කරනවා කියනවා. ඉතින් මේ මතය අටකථාචරණාසල විසින් ප්‍රතික්ෂේප කරලා නැහැ කියනවා. ප්‍රතික්ෂේප කරලා නැහැ. මොකද ඊට හේතුව තමයි ධ්‍යානයන්ගේ ප්‍රවෘත්ති අවස්ථාවේදී කෘත්‍ය වශයෙන් විස්කම්බන විවේක ලැබෙනවනේ. ඒ කියන්නේ ධ්‍යානයක් ලැබනකොට කෘත්‍ය වශයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා විස්කම්බන නිශ්චිත වූ විවේක ලැබෙනවා. ඒ නිසා එහෙම සලකන්න පුළුවන් කියනවා. ඉන්දේක ඍජුව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ අදහස එහෙම ගන්න පුළුවන් ධ්‍යානවලදී විස්කම්බන වශයෙන් විවේක ලැබෙන හින්දා. එයත් ගත හැකි. නමුත් ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ විදර්ශනා මාර්ග ඵල අවස්ථාවේ බොජ්ජංග ධර්ම පිළිබඳව. ඒවා තමයි බොජ්ජංග කියලා ඇත්තටම කියන්නේ. ඒ අවස්ථාවේ දෙන වීර්ය ආදී ධර්ම තමයි සතිය ආදී ධර්ම තමයි බොජ්ජංග කියලා කියන්නේ. නමුත් අර ධ්‍යාන අවස්ථාවේදී කියන්නේ විදර්ශනාට පාදක වන ආනාපානසති හරි කසන ධ්‍යානයක අවස්ථාවකදී මේ නිස්සරණ මේ විස්කම්මන වශයෙන් ඒ කෙලෙස් ධර්ම යටපත් වෙන හින්දා විස්කම්මන විවේක නිශ්චිත වූ ඒ සතිය දියුණු වෙනවා කියන එක සලකන්නට පුළුවන් කියනවා. ඒ අදහසින් එතන විතර දක්වලා තියෙන ආචාර්ය අද මතයක් ඒක අටුව ආචාර්යන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නැහැ කියනවා. ඊළඟට විදර්ශනා මොහොතෙහි අධ්‍යාස වශයෙන් නිස්සරණ විවේක නිශ්චිතය කියලා කිව්වනේ. ඒ වගේම පටිපස්සද්දි විවේකයත් පටිපස්සද්දි විවේක නිසිතයත් වඩනවා කියලා දැනගන්න කියනවා. හරි. එතකොට විදර්ශනා මොහොතේ අධ්‍යාස වශයෙන් නිස්සරණ නිසිත විවේකින වඩනවා කිව්. ඒ වගේම අධ්‍යාස වශයෙන් පටිපස්සද්දි විවේකයත් එතනදී වැඩෙනවා කියනවා. විරාග වශයෙන් තේ වගේ කියනවා. විරාග සූත්‍රයෙන්නේ විරාග නිසිතං නිරෝධ නිසිතං විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං කියලානේ. හරි. එතකොට මෙතන දැන් විවේක නිසිතං කියන අදහස ඊට පස්සේ අනිත් තැන්වලදී දැන් විරාගය කවුද විරාග නිසිතං කියන එක දා ගන්න අපිට පුළුවන්. කොයි හරි මෙතන. ඒ වගේ මේ විවේක නිසිතං කිව්ව වගේම විරාග නිසිතං නිරෝධ නිසිතං උස්සක පරිණාමය කියන එක කියන්නත් පුළුවන්. එතකොට පටිපස්සද්ධිය කියන එක එතන විදර්ශනා මොහොතේ අධ්‍යාස වශයෙන් නිස්සරණ විවේකයේ යෙදෙනවා වගේ එතන පටිපස්සදීයක යෙදෙනවා කියන එක කතා කරන්න කියලා කියනවා. ඒතර මාර්ග අවස්ථාවේදී ආරම්භන වශයෙන් නිස්සරණ විවේකයේ යෙදෙනවා වගේ පටිපස්සදීයක යෙදෙන විදිය දැනගන්න ඕන. ඉතින් ඒ විදිහට විවේක නිස්සතන් වශයෙන් කිව්වා වගේ විරාග නිස්සතන් නිරෝධ නිස්සතන් උස්සඟ පරිණාමය කියන කාරණාවද කතා කරන්න ඕන කියනවා. දැනගන්න ඕන ඒ විදිහටම. එතකොට විරාග කියලා කියන්නේ රාගයෙන් තොර බවනේ, ඇලිමින් තොර බව විරාගය. නිරෝධය කියලා කියන්නේ නිවීම සම්බන්ධයෙන්. රාග විරාග නිරෝධ. ඊට පස්සේ වස්සග්ග කියනකොට වස්සග්ග කියනකොට වස්සග්ග ආකාර දෙකක් තියෙනවා. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමය කියවනේ. එතකොට වස්සග්ග පරිණාමය කියද්දී වස්සග්ග කියනකොට වස්සග්ග ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පරිත්‍යාග වස්සග්ගය අපක්ඛන්දන වස්සග්ගය කියලා. පරිත්‍යාග වස්සග්ගය අපක්ඛන්දන වස්සග්ගය කියලා වස්සග්ග ආකාර දෙකක් තියෙනවා. එතකොට එතනදී පරිත්‍යාග වස්සග්ගය කියලා කියන්නේ තදංග වශයෙන් විදර්ශනා මොහොතෙහි විදර්ශනා භාවනාක තදංග වශයෙන් උත් සමුත් මාර්ගක්ෂණීය මාර්ග අවස්ථාවේ සමුච්ඡේද වශයෙන් උත් කෙලෙස් ප්‍රහාණයට කියනවා පරිත්‍යාග වස්සග්ගය කියලා. විතර පරිත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාගය කියන්නේ දුරු කරලා දාන, බැහැර කරලා දානවා. හරි. එතකොට දර්ශන අවස්ථාවේ තදංග වශයෙන් උත් මාර්ග අවස්ථාවේදී විස්කම්බන මේ සමුච්ඡේද වශයෙන් උත් කෙලෙස් වල ප්‍රහාණය තමයි පරිත්‍යාග වස්සග්ගය කියලා හඳුනන්නේ. පරිත්‍යාග වස්සග්ගය මතින
විදර්ශනාවස්ථාවේ තදංග වශයෙන් තමයි කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ මාර්ගස්ථ අවස්ථාවේදී. පක්ඛන්ධන ඔස්සගය කියලා කියන්නේ විදර්ශනා අවස්ථාවේහි එයට නැමී පවතින දම නිමලට නැමී පවතින හින්දා එයට නැමී පවතින හින්දා මාර්ග අවස්ථාවේදී නිවනට නැමිලා එයට නිවනට පනිනවා හා සමාන දේවක් වෙන හින්දා කියන පක්ඛන්ධන ඔස්සගය කියලා. පක්ඛන්ධන ඔස්සගය කියලා. එතන මේ දෙක ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වශයෙන් සලකන්න පුළුවන්. ඒ දු තමයි මාර්ග අවස්ථාවකින් තම ලෞකිකයි මේ විදර්ශනා කරන අවස්ථාව තමයි ලෞකික මාර්ග අවස්ථාව හා ඵල අවස්ථාව තමයි ලෝකෝත්තරේ. හින්දා විදර්ශන අවස්ථාවේදීත් මේක කතා කරන හින්දා මෙතන ලෞකික ලෝකෝත්තර මිශ්‍රව තමයි අර්ථය සලකන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට සති සම්බොජ්ජංගය කියන එක කලින් කිව්වා වගේ කෙලෙස් පරිත්‍යාග කරනවා කියන්නේ බැහැර කරනවා. පරිත්‍යාගයක් කියන්නේ අපි ළඟ තියෙන දේ අයින් කරනවා කියන එකනේ. ඒතර මේ කෙලෙස් දුරු කර දානවා. පරිත්‍යාග කරනවා. දුරරනවා නිවන්ට හනිනවා. නිවන්ට කියන අර්ථයෙන් වස්සංග පරිණාමය කියලා කියනවා. කෙලෙස් දුරු කරනවා බැහැර කරනවා නිවන්ට හැමිනෙනවා කියන අර්ථයෙන් වස්සංග පරිණාමය කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ හැම වචනයකම කියවෙන්නේ නිවන පිරිනස පිරිනමන්නවෝද පිරිනමලද්දවෝද ඊට පස්සේ යන අර්ථයෙන් මොහුකර යන්නවෝද මොහුකර ගියවෝද කියන අර්ථයෙන් තමයි සලකන්නේ. නිවන පිරිනස පිරිනමන පිරිනමවෝ මොහුකරන මොහුකර ගියවෝ බොජ්ජංගය ගැන. එතකොට ඒ හොඳට වැඩුණාන් පස්සේ ඒ බොජ්ජංග හොඳට වැඩනවා කියලා කියන්නේ නිවනට ඒ නිවන සම්පූර්ණ පත් වෙනවා බොජ්ජංගය සම්පූර්ණ වැඩිලා අවසන් කියන එක. එතකොට කෙලෙස් පරිත්‍යාග වස්සග්ග කෙලෙස් දුරු කිරීමෙන් පරිත්‍යාග වස්සග්ග සිද්ධ වෙනවා. නිවනට පැමිණීමේ පක්ඛන්ධන වස්සග්ග සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕන කියනවා. මේ විදිහට අනෙක් බොජ්ජංගත් වෙනවා. ධම්මවිජය සම්බොජ්ජංගය ගත්තා තේත්‍ය වගේ ඔය ආකාරයෙන් තමයි අර්ථය සලකන්නට තියෙන්නේ. ඔය ආකාරයෙන් අර්ථ සලකන්න තියෙන්නේ. එතකොට මතක් කරේ ඒ විදිහට මේ හැම බොජ්ජංගයක්ම සලකන්නට ඕන. එතකොට වස්සග්ග පරිණාමයෙන් කියලා කිව්වේ නිවනට නැමරු නිවනට පැමිණෙන අර්ථයෙන් කියලා. නිවනට පණිනවා කියන අදහස. කියනවා වස්සග්ග පරිණාමය කියලා. වස්සග්ග නිවන. නිවනට හැමිරෙන නිවනට පණිනවා අදහස වගේ අදහසක්. එතකොට අනෙක් බොජ්ජංගත් ඒ විදිහට සලකන්න ඕන කියපු විදිහටම සටහන. අනෙක් බොජ්ජංග පිරමාත් එයා කර්ම සලකන්න ඕන සති සම්බොජ්ජංගට කිව්වා වගේම ඒකෙත් ඒ හැම එකමත් අර විවේකයේ කියන කාකර පහකින් කතා කරා. එතකොට ඒවා මාර්ග අවස්ථාවේදී සරේ මේ විදර්ශනා භාවනාවේදී තදංග වශයෙන් ප්‍රත්‍ය වශයෙන් තදංග වශයෙන් බලාපොරොත්තු වශයෙන් නැත්නම් අධ්‍යාස වශයෙන් නිස්සරණයක් නැත්නම් ඔසග්ගයක් ඊළඟට මාර්ගස්ථ අවස්ථාවේදී ක්‍රත්‍ය වශයෙන් සමුච්ඡේද ප්‍රහාණයත් ආරම්භන වශයෙන් නිවනත් නැත්නම් ඔසග්ගයක් කියන එක සලකන්න ඕන. ඉතින් මේ විදිහට විවේකයේ කියන ආකාර පහකට බෙදුවා වගේ Nirodhe විරාගය කියන දෙකත් එහෙම බෙදන්න පුළුවන්. වස්තග්ගය කියලා කියන්නේ නිවනට පැමිණෙනවා නිවනට නැඹුරු වෙනවා කියන අර්ථය. නිවන පිණිස නැඹුරු කියන අදහස. විවේකයේ ඇසුරු කරගත් විරාගය රාගයෙන් තොරව Nirodhe නිවන අරමුණ කරගත් වස්තග්ග පරණ නිවනට නැඹුරු ආකාරයේ සති සම්බොජ්ජංගය ආදී වඩනවා කියන එක. එතකොට ඒවා වෙඩින්නේ ඔන්න විදිහේ කෙනා දරුන් ගන්නට ඕන මාර්ග විදර්ශනා අවස්ථාවේදී කොහොමද වෙන්නේ මාර්ගස්ථ අවස්ථාවේදී කොහොමද වෙන්නේ කියන කාරණාව. එතකොට මේ විදිහට අනෙක් බොජ්ජංග ධර්මනුත් ගැන තේරුම් ගන්න ඕන කියනවා. ඉතින් එක එකක් නැවත නැවත විස්තර කරන්නේ නැහැ. ඒක යනුසාරින් තේරුම් ගන්න පුළුවන්. මේ උක් මෙසේ උකයි නිර්වාණය සටහනම කියන්නේ සියලු සංකත ධර්මයන්ගෙන් වෙන් වූ බැවින් විවේක කියලා කියන. එතකොට විවේක කියලා කියන්නේ ඇයි ඒ සියලු සංකත ධර්මයන්ගෙන් වෙන් වෙච්ච හින්දා නිවනට කියන විවේක කියලා. විවේක නිශ්චිතයි. ඒතර ඒ මට්ටමේ තදංග වශයෙන් කෙරස් ප්‍රහාණය ඒ මට්ටමේ විවේකයක් හදගෙන ඒ කියන්නේ තදංග. විස්කම්මන වශයෙන් කෙරස් ප්‍රහාණය විද්‍යකට කියන විස්කම්ම නිවේකය කියලා. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය සමුච්ඡේද විවේකය. එතකොට සමුච්ඡේද වශයෙන් කෙරස් ප්‍රහාණයම ලැබෙන ප්‍රතිඵලය තමයි සම්පූර්ණ නිවන නැත්නම් Nirodha කියන එක. ඒක සම්පූර්ණ කෙලෙසෙන් මිදුණ අවස්ථාවක් හින්දා සියලු සංකත ධර්මයන්ගෙන් මිදුණ හින්දා විවේකය කියලා කියනවා. එතකොට සියලු
රාග ස්වභාවයන්ගේ මිදුණු හින්දා විරාග කියලා කියනවා. නිරෝධිර පත්තන බැවින් නිවන්ට පත්තන මේ නිරෝධ කියලා කියනවා. මේ විදිහට මාර්ගෙම වස්සගය කියලා කියන්නේ නිවන්ටම නැඹුරුව පවතින හින්දා. එතකොට මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්නට ඕන විවේකය අරමුණු කොට පැවැත්මෙන් විවේක නිසිතවද විරාගය අරමුණු කොට පැවැත්මෙන් විරාග නිසිතවද නිරෝධය අරමුණු කොට පැවැත්මෙන් නිරෝධ නිසිතවද නිවන අරමුණු කොට පැවැත්මෙන් නිවන අරමුණු කොට පවතින බැවින් වස්තක පරිණාමයද මේ සති සම්බොජ්ජංගය වඩනවා කියන එක. එතකොට ඒ විදිහට ධම්මවිජය වීරිය අනිත් සම්බොජ්ජංගනොත් ගැන තියා කරම තමයි අර්ථය අපි වර්ණව දැනගන්න ඕන. ඉතින් මේ විදිහට දක්වලා අවසානයේ සූත්‍රය කියනවා මේ බොජ්ජංග භාවනා නොකරොත්, ඒ කියන්නේ මේ ඉතිරි මාර්ග සඳහා භාවනා නොකළොත් එහෙම වෙන්නේ මොකද්ද? ආශ්‍රව ධර්මෙන් හට ගන්නවා. එතකොට ඒ ආශ්‍රව හට ගැනීමේදී නැවත සෝවාන් ආරණ වහන්සේ ආදැන් පුතාජන කෙනෙක් මාත්‍රම ආශ්‍රව හටගන්නේ නැහැ. සෝවාන් මගින් සංයෝජන තුනක් නිර්වශේෂයෙන් ප්‍රහාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා නැවත හටගන්න. නමුත් අනික් ආශ්‍රව ධර්ම හට ගන්නට පුළුවන්. මෙතනදී අපි මේ ආශ්‍රව මෙතන සූත්‍රය පෙන්වන්නේ කාමාශව භවආශව අවිජ්ජාශව තුනනේ. නමුත් දිට්ඨාශවත් මෙතන ගන්නට ඕන. දිට්ඨාශව කියන එක සෝවාන් මාර්ග ඥානෙ ප්‍රහාණය වෙලා තියෙන්නේ. කාමාශව භවආශව අවිජ්ජාශව කියන තුන තියෙනවා. ඒතර කාමාශව ප්‍රහාණය වෙනවා අනාගාමි මාර්ගය. අනාගාමි බාඩපත් වෙනකොට කාමාශ්‍රය සම්පූර්ණ ප්‍රහාණය වෙනවා. භවආශව අවිජ්ජාශව දෙකේ තියෙනවා. අවිජ්ජාශව සහ භවආශව දෙක ප්‍රහාණය වෙන්නේ ඊවසයෙන් ප්‍රහාණය වෙන්නේ අරියත් මාර්ගයේදී. ඒතර අනේ සඳහා ඒ සීල ආශ්‍රය ප්‍රහාණය සඳහා ඉතිරි මාර්ග ඉස්සරහට වඩන්න ඕන. එතකොට සෝවාන් මාගින් දිට්ඨාශ්‍රය විතරයි සම්පූර්ණ ඊවසයෙන් ප්‍රහාණය වෙන්නේ. අනික් ආශ්‍රව අපාගාමී හේතුන මට්ටමින් අඩු වෙනවා. ඒවත් තුනී වෙනවා. නමුත් ඊවසයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී මාර්ගයෙන් කාම ආශ්‍රය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. ඉතින් ආශ්‍රව දෙකක් තව ආශ්‍රව දෙකක් තියෙනවා. හැබැයි මෙතනදී අර කලින් අවස්ථාවේ තරමටම අනාගාමී ආරණ වහන්සේට කාම මේ භව ආශ්‍රව විජ්ජාශ්‍රය ඇති වෙන්නේ නැහැ. යම් මට්ටමකට දුර වෙලා තියෙනවා. නමුත් තාම ඒ ආශ්‍රව මට්ටම තියෙනවා. සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ. අරිහත් මාර්ග අවස්ථාවේදී තමයි භව ආශ්‍රය සහ අවිජ්ජාශ්‍රය කියන පාස්ක දෙක නිරවසේසින් ප්‍රහාණය වෙනවා. ඒ සඳහා මේ ආශ්‍රව හතරම නිරවසේසින් ප්‍රහාණය වෙන්නේ, කියන්නේ ඒ අරි මාර්ග ප්‍රහාණය වෙච්ච අවසාන මේ දෙක නිරවසේසින් ප්‍රහාණය වෙන්නේ අරිහත් මාර්ගය නිසා ඒ ප්‍රහාණය සඳහා ඉතිරි මාර්ගත් වල වැඩිම සිද්ධ කරන්න ඕන. ඉතින් එන්න වැඩි සිටුවත් වෙන්නේ ආශ්‍රව ධර්ම හට ගන්නවා. ආශ්‍රව ධර්ම හට ගන්නවා. නොවැඩෙන කෙනාට ආශ්‍රව ධර්ම හට ගන්නවා. වැඩෙන කෙනාට ආශ්‍රව ධර්ම හට ගන්නෑ කියන තමයි සෝතේ දේශන කියන්නේ. එතකොට ඒ සඳහා මොකද කරන්නේ? බොජ්ජංග භාවනා කරනවා. බොජ්ජංග භාවනා කරනවා කියලා ඇත්තටම කරන්න තියෙන්නේ විපස්සනා වඩන එක. විපස්සනා වඩන එක සෝවාන් මාර්ගයේ සාස්ත්‍ර කරන යම් සීපස්සන වැඩුවාද එසේම විපස්සනා වඩන එක කරන්න තියෙන්නේ. යම කරන් යනකොට ඉතින් එතනදී බොජ්ජංග ධර්මයන් වැඩිම ගැන විශේෂයෙන් කතා කරන්නේ. මොකද අලුත් කලින් දැක්ක නිවනක්ම තමයි දැන් අපි දකින්න තියෙන්නේ. කවදා නොදැක්ක නිවනක් නෙමේ ඉතිරි මාර්ගවල දකින්නේ. ඒ නිසා මේ කරන භාවනාවට බොජ්ජංග භාවනාව කියලා කියනවා. එතකොට තේරුම් ගන්නවා මොන භාවනාව කරත් නිවන අරමුණු කරගෙන ආනාපාන සති වැඩුවත් බුදුගුණ වැඩුණත් මෛත්‍රී වැඩුවත් අසබාන වැඩුවත් ද්වත්තින් සහකාරය හරහා ගිහිලේ පස්සනාර ගියත් චතුදාවතවත්තන හරහා ගිහිලේ පස්සනාර ගියත් අට්ටික සංහරි පස්සනට කොයේ ආකාරي භාවනා කරත් නිවන අරමුණු කරගෙන ඉස්සරහට යනකොට ඒ බොජ්ජංග ධර්ම තමයි වැඩින්නේ කියන එක. බොජ්ජංග ධර්ම තමයි වැඩින්නේ. මොකද බොජ්ජංග භාවනා කියලා අමුතුවෙන් දයක් කරනවා නෙමෙයි, කරාණ තියෙන මේ භාවනාව කරන යන්නේ. කරන් යනකොට අර බොජ්ජංග ධර්ම වැඩෙන හැබැයි ආගේ අරමුණ තියෙන විවේක නිරෝධය අරමුණු කරගෙන තමයි වඩන්න ඕන. නිවන අරමුණු කරගෙන නෑ භාවනාව වඩන්න ඕන. ඒකවල තමයි ඒ ආකාරයෙන් බොජ්ජංග ධර්ම වෙන්නේ. ඒවා සම්පූර්ණ වෙච්ච දවස් අවස්ථාය මොහුකරාගේ අවස්ථාව තමයි මාර්ගඵලයට මාර්ගයට පැමිණෙන්නේ. ඉමේ උච්ඡන්දි බෙක්කේ ආසා භාවනා පහතබ්බා කියලා කියනවා. ඉමේ උච්ඡන්දි බෙක්කේ ආසා භාවනා පහත මෙන්න මේ විදිහට මේ ඉතිරි ආශ්‍රව තිදෙන දුරු කිරීම සඳහා ඉතිරි මුතුන් මාර්ග වැඩි වූ කියන කතාව තමයි කියන්නේ. මොකද දිට්ඨ ආශ්‍රවය කියන එක නිර්වශේෂයෙන්ම සෝවන් මගින් ප්‍රහාණය වෙනවා. තව ආශ්‍රව තුනක් තියෙන ආශ්‍රව තුන දුරු කරන්න මේ විදිහට ඉතිරි මාර්ග තුන වඩන්න ඕන කියන එක. නොවැඩෙන කෙනාට ආශ්‍රව ධර්මෙන් හට ගන්නවා ඒ මට්ටමේ.
इति मे विधि बुद्रजान हाँ से मे सब्बास सूत्रे मेन मे आश्रय प्रहाणे पीड़िबंध क्रम विद हाथज्ञन कथाकर दस्तनापहातब्ब इंदुला भावनापहातब्ब दाक्वा इतने के दर्शनापहातब्ब सह भावनापहातब्ब किल कथाकर बुद्धे के समधि दर्शन भावना कर इतरी एव मदीं कथाकर देव संवरापहातब्बादि तिक करण के नाट ये अनुगमने करण के नाट मे भावना मार्गे කෙලස් ප්‍රහාණය පහසුවෙන් කරගන්න පුළුවන් ඒ පහසු ගමන යන්න පුළුවන් එහෙම නැතුනත් එහෙම වෙන්නේ භාවනාව අසාර්ථක වෙන්න හේතු වෙන පුළුවන් ඒවා අතහැරලා ගියොත් එහෙම ඒ වේ තැන්වල යොදා ගන්න දක්ෂ වෙන්නට ඕන ඒ නිසා තමයි ක්‍රම ටිකක් දක්වලා තියෙන්නේ පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ සබ්බාස සංවර සංගතෝ විහෙලති කියන වාසයෙන් පටන් අරගෙන ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රමවේද ටික මතක් කරලා දේශනා කරලා තියෙනවා වෙනවා දෙල තියෙනවා එතකොට අවසානයේ मे अमगिन अरिहत्र पत्र पास सीलु आशुभ धर्मयांग दुराकन एक पीने की मेहूवागे नोयन मट मठ अवसंकर दमकिन अचेजी तन्नाव सिंधर दम मुनि नुपट दम आय मत नोवेन विधि विनाशक दमकिन सिंधर दमकिन हरियट की आने उदाहरण संख्या एक समाराधन सुधान गाता के अदी आने मुदुन सुन तालघाक वगैरह के तालघाक मुदुने सिंधर दैम मोत्म मुदुने सिंधर दैम मोत्म तालघाक मुदुने सिंधर दैम मोत्म एक आय दरुदान है नी तालघा मुदुन आय दरुदान ने संपूर्ण हेम नती रहना मेरे लेना अनेक घाक नाम दल के रोते आय दरुदान तालघाक ही नहीं की तालघाक ही नहीं की मुदुना खड़ा दैम मोत्म अरे तेल घस के मित्र हाँ दुर्ना अरे खाले लुख मल पिपिरा हेम मेरले आने तरग मुदन सीधर दम्मेम करटी संपूर्ण कड़ दम्मत बागर करटी मुड़म कड़ दम्मेम आयक दल दाने अने वे के अरम्य निर्वशेष प्रहण मरहात्मा दी आयकर दल दाने इन शात उचित ब्रह्मचर्य कथम करण्य ना परंगीन जाति किलकी अत्र पत्न पास तेने मे विधि बुद्रजान हंसे ये शिवराष्ट्र प्रहाट प्रतिपद देशना करते गुण तिंग देशनाव अवसाने ये संबंध स्वामी हाँसरे मोम एक भाषित सत्टिंग अनुमोद गुना कि देशना बहु स्वामी हाँसर ये संबंधन आयट दे मिनसुटे आरते मिनस पवतना देशना बहुत दिन मार्ग फल बल तीन तिंग ये विधि सब्बा सूत्रे तुंग अब हद्रन पुलवा ये अभी निबंधकिन गमन अभी मनोवाद कर කොහොමද මේ භාවනාවකට පැමිණෙන්න ඕන පූර්ව භාග වශයෙන් මොනවද කරන්න ඕනි විපස්සනා වේදි කොහොමද කරන්න ඕනි කියන කාරණාවන් තමයි එතනදී කතා කරේ. ඉතින් මේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව කතා කරනකොට බොජ්ජංග වල තියෙනවා සමහර අවස්ථාද වැඩන්න ඕන බොජ්ජංග තියෙන සමහර අවස්ථාන වඩන්න බොජ්ජංග තියෙනවා අපි කතා කරමුලදී කෙටියෙන්. ඒවා ගැන තව තවත් කරුණ කාරණා එකතු කරගන්න මේ බොජ්ජංග දිනු කරගන්නට උපකාරී වෙන ධර්මතා තියෙනවා. බොජ්ජංග පිරිහෙන්න හේතු වෙන ධර්මතා තියෙනවා. ये पिरीहन हेतु धर्मता दुर्कर गंट भोजंग वेडिमठ हेतु धर्मता एक दुकर गंट तपि धर गंट होने तुरी एवं कथा विडम कथा करंट होने मनवाद भोजंग पारिहारी वन एक भोजंग दीवन हेतु धर मनवाद भोजंग पिरीहन हेतु धर मनवाद किल धनगन एवं ए विधि रुदागन दक्ष विन टोन इतकोट एक पश्चिदवश्यक पुराण कथा विनम भोजंग संबंधी मनवाद भोजंग वर्ट भोजंग वेडिमठ हेतु धर्मता मनवाद पिरीहन हेतु धर्मता मनवाद किल विन विनम कथा रंट होने पुलवाण अध्ययन करान रेणुकाने नायक स्वामी हांसवा सतीस बोधिपाक्षिक धर्म के लिएपोता बोधिपाक्षिक धर्म दी भोजंग ज्ञान कथाकरणट इतने पेहदरी करलतीन करुण कारण विनम दीन दम्बीज संभोज वर मेनम करट होन विजय संभोज वर मेनम करोन की कारण पीड़वाद पुलवाण ये कारणवन अध्ययन करान अति मेथनी अध्ययन ये सब्बास सूत्र देशनाव अवसंकरण इलांगट अभी अलुत सूत्र देशनाव की ඊළඟ සතිය අලුත් සූත්‍රය කතා කරමු මොකද්ද කතා කරන සූත්‍රය කියන එක වෙන මාත්‍රකාව දාන කලින් දවස් කිහිපයකට කලින් කීප දෙනෙක් කිල්ලලා තිබුණ මාත්‍රකාව තියෙන ඒ අනුව වරමු ඊළඟ මොකද්ද කතා කරන්න කියලා එහෙනම් අද දවසේදී රැස් කරගත්තු සිරුකස දාන මේ කාර්ය පුරා අපි අවුරුද්දක් පුරාවටම මේ ධර්ම අධ්‍යයන වැඩසටහන සිද්ධ කරා ඒ කාර්ය පුරා රැස් කරගත්තු සිරුකස ධර්මයනුත් මේ සම්බුද්ධ ශාසනයට ආරක්ෂක සංවිධාන සපයන්නව සිරු दिव्यराज मंडल बुद्ध बुद्धि सत्तादि को महेश दिव्य अंटत्वा पिंत हेमदनाटमत् स्वामी हाँ शिरा श्रीपा सिंह प्रस्थान करना शिव पिंतुटा शिव दिनाटमत्
සුජීවත්වාසිකන් දෙමාපියන් ඇතුළු සෑම සිර දිනාටමත් හිත මැද තයිදසල සතරක ජාරමත් මේ උදාර කුසල ධර්මය තම තම පාරතින බෝධිඥානයකින් පහසෙන් නිවන් අවබෝධ කරගෙන ඉස්ස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා සුභම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා සුභම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා සුභම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මං තරං කප්ප සත සහස්සානි සෝලසාප්‍ය සංකී සම්බරන් බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය බද්ධ කප්පේ දන්තිමේ බෝධිසත්වෝ සමෙත්තේයෝ පුඤ්ඤම්මේ අනුමෝදතෝ. චත්තාරෝ ච මහරජා සක්කෝ චාති සරාපරේ අනුමෝදිත්වය මං පුඤ්ඤං රක්ඛාන්තු දින සාසනං. අස්මින් විහාරේ චාරාමේ අදිවත්තා ච දේවතා අනුමෝදිත්වයි මං පුඤ්ඤං රක්ඛාන්තු දින සාසනං. සබ්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච හිතා ච මේ අනුමෝදිත්වයි මං පුඤ්ඤං බුද්ධාන්තු අමතං පදං. නිදංගෝ ඥාතිනං හෝතු සකිතා හුන්තු ඥාතයෝ. නිදංගෝ ඥාතිනං හෝතු සකිතා හුන්තු ඥාතයෝ. නිදංගෝ ඥාතිනං හෝතු සකිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමාය ධම්මා දම් පටිපත්තියා බුද්ධං පූජේමි. ඉමාය ධම්මා ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි. ඉමාය ධම්මා දම් පටිපත්තියා සංඝං පූජේමි. අද්ධායමාය පටිපත්තියා ජාති ජරා මරණං හා පරිමුච්චිස්සාමි. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහංගෝතු සබ්බ දුක්ඛා පමුංචතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.